මේ තවත් ජාවාරම්මක සුලමුල දැන් එන්නම නේද හොරකම් කරන කාන්තාවන්ගේ ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. තියෙන ආර්ථික ප්‍රශ්න හින්දා කියලා සාධාරණ හේතුකට ලඟු කරන්න බෑ මේ කාරණා. මේ ඊටාම සැලසුම් සහගතව Tamanගේ හොර වැඩ කරගෙන ගියපු කාන්තාවක් අතටම අහුවෙච්ච පුවතක්. මත් ආහාර කවා කොල්ලකෑම් රසක් සිදු කළ සැකකාරියක් රිමාන්ඩ් කියලා තමයි මේ මුල් පිටුවේ සඳහන් වෙන්නේ. සැකකාරිය විසින් කොල්ල කන ලද රන් අභරණ 20ක් සොයාගෙන බත් කටවල් 3ක් කවා මත් කර ව්‍යාපාරිකයෙකුගේ මැණිකකුත් කොල්ල කාලා. සෙල්ලම් නෑ. පුදුම සැලසුම් නේද? පුද්ගලයන් මත් කර ඔවුන්ගේ දේපළ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගා කන්ද අධිකරණයෙන් අපමත සිටියදී අපරාධ වැළක් කළයි කියමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බෝපගේ නාලිකා ප්‍රදර්ශනයේ නැමැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා තියෙනවා. සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගති අධිකරණයට දැනුම් දුන් අපරාධ මූලස්ථාන පොලිසිය අපරාධ නිර්මාණ අංශයේ පොලිස් පරීක්ෂක ජයලත් මහතා තමයි මේ සිද්ධියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයා රුහුණු කුමාර දුම්රියේ ගමන් කරමින් සිටින අතරවාරයේදී ගාල්ල අහංගම් ප්‍රදේශයේදී දැන හඳුනාගෙන පසුව සැකකාරිය ඔහුව පෑලියගොඩ ප්‍රදේශයේ තානායමකට ගෙන්වගෙන මේ විදිහට බත් කටවල් දෙක තුනක් කවලා හොඳට මත් කරලා වැඩේ දීලා තියෙනවා. කොහොම හරි මේ අවසානයේදී ව්‍යාපාරිකයාගේ මැණිකකුත් හොරගම් කරගෙන තියෙනවා කියලා තමයි අද පුවත්පත් වාර්තාවේ සඳහන් වෙන්නේ. කාටවත් අහුවෙන්න එපා. කාවවත් විශ්වාස කරන්න පුළුවන් කාලයක නෙමෙයි අපි ඉන්නේ. ඒ හින්දා හැමෝම එහෙම නොවුනත් එහෙම අය ජීවත් වෙන සමාජයක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. සල්ලි ඉස්සරහා මනුස්සකම අමතක කරන මිනිස්සු ජීවත් වෙන යුගයක් මේක.